සුබදාසනක් සියලු දෙනාටම අපි සියලු දෙනාම නැගී සිටිමු. දෙවන් වහන්සේ නමස්කාර කරන පිණිස මේ උදෑසන. උන්වහන්සේ අලංකාරවත් උදෑසනක් අපි සියලු දෙනාටම අද දවසේ ලබා දෙලා තියෙනවා. පෞල් වශයෙන් උන්වහන්සේව නමස්කාර කරන පිණිස උන්වහන්සේ අපි මෙතෙන්ට ගෙනත් යනවා. ඉතින් අපි මේ ප්‍රශංසා මේ නමස්කාර කරන අතරතුර උන්වහන්සේට කියමු. අපි මේ සහභාගී වෙන කඳවුරේ අපි නැවත නිවෙස් කරා යන විට අපේ ජීවිත උන්වහන්සේ ඉදිරියේ වෙනස් වෙන්න උන්වහන්සේගේ කරුණාව අපේ ජීවිත මැද තියෙන කෙනෙක් කියලා. අපි උන්වහන්සේට කියමු. අපි කරනා වූ හැම කාරණාවක් තුළ අපි කියනා වූ වචනවල අපි සිතනා වූ සිතුවිලි තුළ අපි දකින්නා වූ දේවල් තුළ උන්වහන්සේට ඉන්න උන්වහන්සේ අපිට ආශිර්වාද කරන්න කියලා. අපි උන්වහන්සේට මේ උදෑසන ගායනා කරමු. යේසුනි යේසුනි ඔබේ නාමයේ පසසෙමි. මගේ මුළු ජීවිතය උන්වහන්සේට පියන්නේ උන්වහන්සේ ප්‍රශංසා. මං ගයන්නා වූ මේ ගීතිකාවක උන්වහන්සේ වෙනුවෙන්. Thank you.
ඔබට ප්‍රේම කරමි. ස්වාමීන් වහන්සේ මාගේ පර්වතය, මාගේ බලකොටුවය, මාගේ මිදුණු කාරයානුවය. ස්වාමීන් වහන්සේ අපේ බලකොටුවය, පියාණන් වහන්සේ අපේ මිදුණු කාරයානුවය. පියාණන් වහන්සේට ස්තුතිය.
ඔබ වහන්සේ ක්‍රියා කරන්න ඔබ වහන්සේ නම දින පිණිස
දෙමාපියාණනි ඔබ වහන්සේගේ වචනය අසන්නට සමුදුනේ අපි හැම කෙනෙක්ම පිපාසාව දෙන පියාණන් වහන්සේ. ඒ තුලින් ඔබ වහන්සේ අපේ ජීවිතය වෙනස් කළ මැන. සමුදුනේ ඔබ වහන්සේ අපේ හදවතට කතා කරන්න. ඒ දේශකයන් සීල දෙනා ඔබ වහන්සේගේ දෑතර බාර කරනවා. පියාණන් උන් තුලින් ඔබ වහන්සේ කතා කළ මැන. සමුදුනේ ඔබ වහන්සේගේ කරුණාව ඔවුන්ගේ මුඛයෙන් පියාණන් නික්මෙන පිණිස ඔබ වහන්සේ ඔවුන් ස්පර්ශ කළ මැන. සමදුනි අද දවසට විතරක් නෙමෙයි පියාණනි මේක මුළු ජීවිතේටම පියාණනි අපේ මුළු ජීවිතයම වෙනස් කරන කාරණාවක් වෙන පිණිස අපි සියලු දෙනාට ඔබ වහන්සේගේ කරුණාව ආශිර්වාදය ලබා දුනු මැන. සමදුනි වහන්සේගේ දයතර සියල්ලක්ම බාර කරනවා. නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන් ආමෙන්.